විශ්වවිද්‍යාල තුල පවතින නවකවාදයේ හේතුවෙන් වරින් වර අපට ඛේදනීය ජනක පුවත් ඇසීමට හැකියාව ලැබෙනවා. නවකවාදයේ පිළිබඳව පුවතක් ඊයේ දිනේදී වාර්තා වන්නේ විශ්වවිද්‍යාලයේ පළමු වසර ශිෂ්‍යයාකට සිදු කළ නවකවාද සිද්ධියේ හේතුවෙන් ඇය පූර්ණ මානසික ආබාධ තත්ත්වයකට පත්ව තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් මේ අනිකේ ඒක නෙමෙයි අපේ කෙල්ල කියන විදියට විශ්වවිද්‍යාලය ගියාම ලොකු ඉංජිනේර නෝන කෙනෙක් වෙන්න පුළුවන් වේද? අපි ඉතින් ඕවා ගැන දන්නේ නැහැ. එහෙම වෙන්නත්ටි මායි හිතේ මතකද කෙල්ල ඉස්කෝලේ යද්දි ඒ කාලේ අර ඉස්කෝලේ හිටපු ඉස්කෝලේ නෝන කෙනෙකුත් ඔය කතාවම කිව්වා. මොකද්ද උඹත් එක්ක ඉස්කෝලේ නෝන කියපු කතාව? ඇයි ඔය විශ්වවිද්‍යාල කතාවයි අපේ කෙල්ල ඉංජිනේරු නෝන කෙනෙක් වෙන කතාවයි ඉස්කෝලේ නෝන කිව්වා ඔහෙට මතක නැද්ද? අපි ඉතින් ඕවා ගැන දන්නේ නැක්කයි. මං කුඹරට ගිහින් එන්න වතුර බාර බඳලා ආවේ. මේ දිරුක්ෂිලා ගෙදරද? ඔව් ඇයි මාමේ ලියුමක්වත් තියේද? ලියුමක් තියනවා. ඉන්නකෝ. එනම් මෙතන අස්සම් කරලා ගන්නකෝ. ආ මෙන්න අයියේ පෑන. එයා මං ගිහිල්ලා එන්න. කැම්පස් එකෙන් ආපු ලියුම මං කැම්පස් යන්න තේරිලා අම්මේ ඇත්තද මගේ දුවේ මොකද මොකද මේ කෙල්ල විශ්වවිද්‍යාලෙට තේරිලා ඒ මේ වගේ